අයිබෝවන් විශ්ව ශක්ති නාලිකාවට රත්නපුර ප්‍රදේශයෙන් දරුවෙක් එවලා තියෙනවා කිසියම් විස්තරයක්. මේ දරුවා කුඩා කල පටන් කුඩා කල තීරණ වයස කාලේ ඉඳන් ඒ දරුවා මූණ දීපු අත්දැකීම්. මේ අත්දැකීම් ගැන මම විස්තරයක් කියන්න කල්පනා කරේ මේ සිද්ධාමයේ තුල ආධුනිකයට මේක ගවේෂණය කරන අයට ගැටියුතු බොහෝ දේවල් ඒ හඬපටය තුල තියෙනවා. ඉස්සෙල්ලාම මේ හඬපටය අපි අහලා ඉමු. ආයිබෝවන් මගේකම රත්නපුර මේ වන විට මගේ වයස අවුරුදු 21යි. මෙම විශ්ව ශක්ති දහම් නාලිකාවට මාගේ ජීවිතය තුළ සිදු වූ මෙම සිදුවීම ඉදිරිපත් කොට ඒ පිළිබඳ පුළුල් විග්‍රහයක් මම බලාපොරොත්තු වෙනවා. මෙහිදී මෙම සිදුවීමට මුහුණපාන විට මට යම්තම් වයස අවුරුදු 5ක් වන්නට ඇති. මූලිකව සිදුවේ නිවස තුළ යම් ස්ථානික ස්ථානගත කොට තිබූ යම් මුදලක් එක්වරම ස්ථානගත වීමයි. මේ තත්ත්වයට මුහුණ දෙන විට මාගේ පවුල් පසුබිම ගැන කතා කළොත් මාගේ පවුලින්දේ මම අම්මා තාත්තා සහ සියා ආච්චි සියා තේදල් ව්‍යාපාරිකයෙක්. ඒ වන විට තහඳ ආර්ථික පසුබිමක් තිබුණා. එමෙන්ම ඉතාම සමගින් ඉන්දියා මෙහිදී පළවෙනි පාර මුදල් අස්ථානගත වුනම අපි හිතුවේ සොරකමක් වන්නට ඇති කියලා. නමුත් පවුල තුළ ඉතා දැඩි විශ්වාසයක් තිබුණා. කෙසේ හෝ දිගින් දිගටම මෙම ක්‍රියාව සිද්ධ වුණා. මේ කාලය වන විට ළඟ තියාගෙන සිටින මුදල් පවා නැති වෙන තත්ත්වයක් තමයි තිබුණේ. කොපමණ උත්සාහ කරත් නීතියෙන් පිටක් පැතුවත් මේ ක්‍රියාව නිසිදුවන ආකාරය සොයා ගැනීමට අපෝසත් වුණා. මේ වන විටත් ලක්ෂ 20කට පමණ ආසන්න ප්‍රමාණයක් මුදල් ප්‍රමාණයක් අතුරුදන් වෙලායි තිබුණේ. ඒ වගේම මේ වන විට අඩි ශබ්ද, වඩු පෙරන ශබ්ද, වහලට ගල්බටන ශබ්ද වැනි කුත්ත දේවල් සිදු වුණා. ඒත් සමගම තමයි යන්ත්‍ර මන්ත්‍ර ආදීන් පිහිට පැතීමට තීරණය කරන්නේ. නමුත් විවිධ ශාන්ති කර්ම රාශියක් කළත් ඉතා කෙටි කාලයක් සැනසීමක් ලැබුණේ. මේ වන විට අපගේ ආර්ථික මට්ටම ගත්තොත් විශාල ණයබරක පැටලීලා ඍණ මට්ටමක තමයි තිබුණේ. එතකොට මේ සිදුවීම පටන් අරගෙන අවුරුදු 5ක් පමණ ගත වෙලා මටත් වයස අවුරුදු 10ක් පමණ ඇති. මේ කාලය වන විට අපේ තාත්තත් අපේ පවුලෙන් ඈත් වෙනවා, වින් වෙනවා, සීයත් අසනීප වෙනවා. එවිට එම ව්‍යාපාරයන් අම පාර ගන්නවා. අවුරුදු 2ක් වැනි කෙටි කාලයක් තුළ මේ ව්‍යාපාර නැතිවෙන තත්ත්වයටම පසුබිම සැකසෙනවා. එහිදී බැංකුවල තැන්පත් කර තිබූ මුදල් පවා ලබා ගැනීමට නොහැකි වන තත්ත්වයට ඒ අදාළ ලේකී අතුරුදන් වෙලා ඒ මුදල් ලබා ගැනීමටත් විශාල මුදලක් සහ කාලයක් වැය වෙනවා. එහෙම වුණත් ඒ මුදල් ලැබෙන්නේ කොටස් වශයෙන්. කෙසේ හෝ මෙම කාලය තුළ තිබූ ණය පිරීම සඳහා නිවස පවා උගස් තියෙන තත්ත්වයට පත් වෙනවා. මේ කාලය වන විට සීයේ රෝගී තත්ත්වය පවා උත්සන්න වෙලා තිබුණේ. මේ වකවානුවතුල අපට තවත් ඥාතිය විසින් මල්වල් ප්‍රදේශයේ දක්ෂ ඇතුරෙක් කැඳවාගෙන එනවා, ඇතුරන් කණ්ඩායමක්. එහිදී ඔවුන් විසින්ද ඉතා විශාල ශාන්ති කර්මයක් සිදු කරන ලබන හිදී එය අවසන් කරන්නට වන්නේ නෑ. සීයට අමාරු වෙන රෝහලගත කරන්න සිද්ධ වෙනවා. ආයම නැවතත් ඔවුන් දිනයක් වෙන් කරගෙන නැවතම ශාන්ති කර්ම සිදු කරනවා. එතනක් තම ඇතුරන් හඳුන්වා දුන් හිතවත් ඥාතියා රෝගී වී රෝහල්ගත කිරීමට සිද්ධ වෙනවා. නැවත දිනකදී තෙවැනි වරටත් මෙම ශාන්ති කර්මය සූදානම් කරනු ලබනවා. මෙහිදී ඔවුන් බෝතලයකට එම අමනුෂ්‍යාත්මයන් අල්වාගත් බව අවසා ඉතා ඉක්මනින් ඔවුන් නිවසින් පිටත් වෙනවා. පසුව දැනගන්න ලැබෙනවා
එදින ප්‍රධාන ඇඳුරා යම් සිදුවීමකට බියවී ඉක්මනින් පිටත්වගේ බව පසු ඔවුන්ගේ දේවාලය සහ නිවෙස් තුරද මුදල් නැතිවීමට පටන්ගෙන දේවානයෙන්ද ගිනිගෙන ප්‍රධාන ඇඳුරාගේ වරමද නැති වූ බව දැනගැනීමට ලැබෙනවා. මෙම වකවානුව ඉතාම අඳුරු වකවානුවක්. මෙම කාලය තුළ කන්න පවා නැතිවෙන තත්ත්වයට පත්වෙර ඇතිබුණේ කොහොම හරි මට අවුරුදු 16 වගේ වෙනකොට රෝගී තත්ත්වය උත්සන්න වෙලා නැති වෙනවා. ඊට පස්සේ ඇත්තටම අපිට නැති වෙන සල්ලි තිබුණේ නැහැ. යන්තම් ඉතා වේද හොයාගෙන ජීවත් වුණා. ඒ වගේම අඛණ්ඩව ගුප්ත බලපෑම්ද දිගින් දිගටම තිබුණා. මගේ අධ්‍යාපන කටයුතු වුණාට පස්සේ මෙයට පිළියමක් කෙව්වා. එතකොට මට ගුරුවරයෙක් ලැබුණා. එතුමාගෙන් උපදෙස් නිසියාකාරව පිළිපැදීම මගින් අවුරුදු 15ක් පමණ පැවති මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වෙනවා. මෙම අවස්ථාවේදී එතුමන්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මම එතුමන්ට ණය කැති. මෙම විශ්ව ශක්ති දහම් නාලිකාව මෙවන් අවස්ථාවක් ලබා දුනාට බොහොමත්ම ස්තුතියි. ඔය විදිහට තමයි ඒ කතාව සටහන් වෙන්නේ. ඒතර මේ ගැන විග්‍රහයක් අපි කරලා බැලුවොත් සාමාන්‍යයෙන් තිය පවතින ප්‍රබල විඳ දෝෂ සහිත තන. ඒ මොනවා වුණත් මෙතන තියෙන එක්තරා තියෙන විශේෂත්වය මේ භූතයන්ගේ තියෙන ක්‍රියාකාරීත්වයේ තියෙන පුදුමාකාර හැකියාව. මේ භූතයන්ට මේ පුදුමාකාර හැකියාව කොහෙන්ද ලැබෙන්නේ? මේක ගවේෂණය කළ යුතු තැනක්. මේ පුදුමාකාර හැකියාව කියන්නේ මේක භූතයන්ට විතරද තියෙන්නේ? මේක ඇති කරගන්න පුළුවන් භූතයන්ට විතරද? මේක ඇවිල්ලා එක්තරා එර්ධි බලයක්. මේක මේ විශ්වයේ තියෙන එක්තරා ශක්තියක්. මේ එර්ධි බලයක් මේ කරන්නේ. මේක යෝගිවරයෙකුටත් කරන්න පුළුවන්. ඒ යෝගිවරයාට පුළුවන් එක ස්ථානයක තියෙන තවත් දෙයක් යම් දෙයක් තියෙනවනේ ඒක පදාර්ථවලට කඩන්න. උදාහරණයක් විදිහට කාසිය තියෙනවනේ කාසිය පදාර්ථවලට කඩලා මේ විශ්වයේ තියෙන පංචමහා භූතෙන් ඇතුළටින් තමා ඉන්න තනින් ඒක නැවට ප්‍රතිෂ්ඨාපනය කරගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඕක තමයි එර්ඩිය කියන්නේ. ඕක කවුරු කර ඔය යන විශ්වයේ තියෙන රීති එකයි. ඔක අල්ලා දෙවියන්, ක්‍රිස්තු දෙවියන් නැත්නම් දෙවියන් නැත්නම් බ්‍රහ්මයා බුදුන් වහන්සේ කවුරු කරත් මේ න්‍යායන් කිහිපයයි තියෙන්නේ. මේ න්‍යායන් කිහිපය ඇතුළත තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ කෙරිලා තියෙන්නේ මේ මේ ක්‍රියාවලිය කෙරිලා තියෙන්නේ ඒ සඳහා විශේෂ එර්ධියක් තියෙන භූතය කරහා නැත්නම් යක්ෂාත්මයක් කරහා. ඒ භූතේන්ට මේ තියෙන හැකියාව සුළුපටු නැහැ. එතකොට මේ භූතයා සාමාන්‍ය භූතෙක් නෙමෙයි. මේ යක්ෂයා සාමාන්‍ය යක්ෂයෙක් නෙමෙයි. එහෙමනම් මේ යක්ෂයා යම්කිසි ධානයක් ලැබපු එහෙම නැත්නම් යෝගිවරේ නැත්නම් යම්කිසි මාන්ත්‍රික ක්‍රමයක් හදාරපු ප්‍රබල කෙනෙක් වෙන්න ඕනේ. එයා මැරිලා විල ලැබූ භූතාත්මයක් තමයි මේ. එතකොට එයා ඉන්න යක්ෂය අතරින් එයා ප්‍රධාන කෙනෙක් වෙනවා. හැකියාවටින් එයා ඉහළයි අනිත් යක්ෂයන්ට වඩා. ඒ වගේ යම් යම් කාරණාවලට විශේෂිත වූ භූතාත්ම ඉන්නවා. ඒක මේගොල්ලන්ට හැකියාව තියෙනවා. account එකක තියෙන සල්ලි දැන් අපි සාමාන්‍ය විවාහරි කැටියට account එකක තියෙන මුදල් අතුරුදහන් කිරීමේ හැකියාව. එතකොට account එකේ සල්ලි මේ කවුරුත් අරගෙනත් නෑ. ඒ ගැන සටහනකුත් නෑ. නමුත් account එකේ මුදල් නෑ. බලනකොට බැංකු වාර්තාවල කිසිම තැනක නෑ. මට මේක කියන්න උවමනා වුණේ මේක හදාරණ ආධුනිකයට පණිවිඩයක් අධ්‍යාපනයක් දෙන්න.
ඔබ ගවේෂණය කළ යුතු මෙන්න මේ කාරණාවල්. ඔබ ගවේෂණය කරන්න ඕනේ, අඩකින් විඳින්න ඕනේ මෙන්න මේ දේවල්. මේවා තමන්ගේ විශ්ව ශක්තිය ලබා ගන්නා ගමන් මාර්ගයට ආධාරකයන්. මේක තමයි දැනුම කියන්නේ. මේවා ඇවිල්ලා ටෙක්නික්. මේවා මේ මහ අමුතු දේවල් නෙමෙයි. මේ විශ්වයේ තියෙන ඔක අවබෝධ කරගන්න විතරයි. ඒ අවබෝධ කරගෙන ඒ ශක්තියෙන් තමන්ට දිනා ගන්නයි තියෙන්නේ. දිනාගෙන ඒ බලය තමන් තුළ ඇති කරගෙන තමන්නේ ශක්තියෙන් ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය බලය තමන් තුළ හදාගෙන ඒ ශක්තිය හැසිරවීමයි විශ්වයේ ශක්තිය හසුරනවා කියලා කියන්නේ. එතකොට මේ කතාව මම හිතන හැමෝම අහයි කියලා. අහලා අවබෝධ කරගන්න මේක බුදු දහමවත් අල්ලාගේ දහමවත් දේව දහමවත් වෙන මොකක්වත් දහමක් නෙමෙයි. මේක විශ්වයේ තියෙන ක්‍රියාකාරීත්වය. මම මෙතනදී විග්‍රහ කරේ මේ විශ්වයේ තියෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා සාක්ෂියක් සහිතව ඕගොල්ලන්ට ඊට ගන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් මමම කෙනෙක් දාලා කතාව රෙකෝඩ් කරලා මේකට දැම්ම. එහෙම කඩප්පුලි කතා කියන ඕන අය තරම් මේ සමාජයේ ඉන්නවා. කැමැති කෙනෙක් කැමැති විදිහට කැමැති දෙයක් හිතාගෙන මම ඒ අය කෙරෙහි විහෙර මහන්සි වෙන්න යන්නවත් ප්‍රතිඋත්තර බඳින්න යන්නවත් නෑ කවදාවත්. එහෙම නැති අය මේක දිහා බුද්ධියෙන් බලන්න, බුද්ධියෙන් බලලා යමක් ජීවිතේට මේකෙන් එක්කාසු කරගන්න. මොකද ඔව්ව බොරු, මෙව්ව බොරු, අරව බොරු කියලා මේ සමාජයේ දුවන බල්ලෝ පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම Facebook කියන මේ එක හරහා. එතකොට ඒ වගේ බල්ලන්ගේ පිටිපස්සේ යන්නේ නැතුව යම් තරමකට බුද්ධිමත් වෙන්න, බුද්ධිමත් වෙලා මේවා බුද්ධිමත්ව අහන්න, අහලා ගවේෂණය කරන්න. කවදා හෝ ඔය කියන උම්ම තමයි බුදුහාමුදුරුවෝ යමා මහ පෙළහැර පෑවා එරිදීන් ආශෙන් ගියා කියන එකට මේ මඩ ගහන තිරිසන් ජාතියක් බෞතිකවාදීන් තමයි ඉන්නේ. නේද? එවැනි අය මේක ගවේෂණය කරන්න යන්නේ නැතුව මේකට ඒ වගේ මොන හරි අනවශ්‍ය කමෙන්ට් දාලා මගෙන් හොඳට ලුණු ඇඹුල්ලට අහගන්න එපා. මේ හිතන්න එපා මම ඔය අනිත් අය වගේ මේ සාදු සාදු කියලා මම නිකන් ඉන්නේ. ඇහුවොත් හොඳ ටික්ට කතාවෙන් කමෙන්ට් එකකට කුණුහර වලින් දීගෙන තමයි මම පල්ලෙහාට යන්නේ. ඒකින්ද මේක ගැට යුතු දෙයක් තියෙනවා නම් මේක අඩෙන්නේ කරන්න යම් ගැටලු තියෙනවා නම් මට පහලින් කමෙන්ට් කරන්න. එතකොට මගේ හරිච්ච දෙයක් තියෙනවා නම් මම ඒක පැහැදිලි කරන්නම්.